ආයිබෝවන් තව දින කිහිපයකින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්න ඔබට ගුරු ගෙදර හැදෙන අපි හැදෙන තැන ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවෙන් සුවිශේෂී වැඩසටහන් කීපයක් කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ ඒ සඳහා මාත් එක්ක එකතු වෙනවා කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීණ ගණිතාචාර්ය සමන් සර් මාත් එක්ක එකතු වෙනවා එහෙමනම් දරුවනේ අපි මේ කතා කරන්න යන සුවිශේෂී පාඩම් මාලාව මොකක්ද කියලා මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්න ගණිතය තුල අපේ අපි ඉගෙන ගන්න ගණිත විෂය තුල තියෙනවා තේමා හයක් මේ තේමා හයෙන් අපේ දරුවෝ ටිකක් බය භයානක තේමාව විදියට හඳුනගෙන තින්නේ ජාමිතිය ඔබට දිස් වෙනවා අපේ මාතෘකාව ජාමිතික ප්‍රමේය අපි කතා කරන්නේ ජාමිතික ප්‍රමේය තමයි අපි කතා කරන්නේ එතකොට අපි මුලින්ම කතා කරොත් තේල්ස් කියන ගණිතඥයාගෙන් පටන් අරගෙන අවසානයේ යුක්ලීඩියානු ජාමිතිය දක්වා සංවර්ධනය වෙච්ච ජාමිතික ප්‍රමේයන් තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ දරුවනේ අපි මේ කතා කරන්නේ යුක්ලීඩියානු ජාමිතිය. දැන් අපි අපොස සාමාන්‍ය පෙළ විභාගය සලකමු. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අපිට දීන ප්‍රධාන තේමා හයෙන් තාම වැදගත් ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් සංකීර්ණ තේමාවක් තමයි ජාමිතිය කියන්නේ. අපි අද සිට වැඩසටහන් 4කින් සියලුම ඔබට ඉගෙන ගන්න નિયમિત අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල අන්තර්ගත වෙලා තියෙන ජාමිතික ප්‍රමේයන් 42ම මතක් කරමින් ඒ ආශ්‍රිතව ගැටලු හදමින් ඒ වගේම විභාගයට ලැබෙන ආකෘති ප්‍රශ්න කතා කරමින් අපි සැලසුම් කරලා තිනවා වැඩසටහන් 4ක් තුල අද සිට ඔබට සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ ජාමිතිය කියන තේමාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කොහොමද මේ තේමාව සරලව හිතන්නේ මෙන්න මේ කරුණුත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දරුණේ එහෙනම් ඔබ මුලින්ම සූදානම් වෙන්න අපිත් එක්ක සම්පූර්ණම ප්‍රමේයයන් සම්පූර්ණම ජාමිතිය කියන සම්පූර්ණ තේමාව අපි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ එතකොට මම මෙච්චර විස්තර කරනකොට මෙච්චර වැදගත් කියනකොට ගුරුගෙදර වැඩසටහන තුල වැඩසටහන් 4ක් මේ සඳහා වෙන් කරනවා නම් සමන්ස මොකද්ද මේ මේ මෙච්චර වැදගත්කම මේ අපේ අපොස සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක මේ පාඩම තුල සිතර සර් අපේ දරුවන්ට වැදගත් වෙන්නේ විභාගයනේ මේ අවස්ථාව වෙනකොට අපේ දරුවන්ට වැදගත් වෙන්නේ විභාගයේදී ලැබෙන ලකුණු ප්‍රමාණය මං හිතන්නේ අපේ දරුවන්ට ගොඩක් වැදගත් වෙයි මේ තේමාව යටතේ ලකුණු කීයක් හිමි කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ අපි වැය කරන කාලයට මට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියලා දැනගන්න මං හිතන්නේ අපේ දරුවෝ දන්නෝ මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීලා තිනෝ එතකොට ලකුණු 46ක් ගන්න පුළුවන් අවස්ථාවක් මේ අපේ දරුවන්ට අපි මේ වැඩසටහන් 4ක් ඔස්සේ මේ ලකුණු 46ම සියලුම දරුවන්ට ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්න උත්සාහ කරන්න දරුවනේ එහෙනම් මේ ලකුණු 46 කොහොමද ලැබෙන්නේ ඔබට කෙටි ප්‍රශ්න පත්‍රයේ ගැටලු 25 තුල ජ්‍යාමිතීය තේමාව යටතේ ගැටලු 8ක් ඔබට ලැබෙනවා දෙක බැගින් ගැටලු 8ක් ලකුණු 16ක් ඒ වගේම දරුවනේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10 බැගින් වූ ගැටලු 3ක් ජාමිතික නිර්මාණ කියලා කියන්නේ ජාමිතික ප්‍රමේයයන් සම්බන්ධ කරගෙන අපි නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම. ඊට පස්සේ ප්‍රමේයයන් සම්බන්ධ කරගෙන තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ ගැටලු දෙකක් 10 ගැටලු දෙකක්. එතකොට මෙන්න මේ ආකාරයට ලකුණු 10 බැගින් වූ ගැටලු 3ක් ඔබට දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ වගේම ලකුණු 2 බැගින් වූ ගැටලු 8ක් පළමු ප්‍රශ්න පත්‍රයේ ඔබට හිමි වෙනවා. එතකොට මෙන්න මේ හිමි වෙන ගැටලු වලින් ඔබට ලකුණු 46ක් උපයා ගැනීමේ හැකියාව තිනෝ අපි මේ කතා කරන අද දිනේ කතා කරන තේමාව තුල. ඉතින් මම හිතනවා අපේ දරුවන්ට මේ වැඩසටහන් 4 එක දිගට නැරඹුවොත් අපිත් එක්කම වැඩ කරොත් මං හිතන්නේ අපේ දරුවන්ට පුළුවන් වේවි මේ ලකුණු 46ම ලබාගෙන සමහර වෙලාවට සිතිර සර් අපේ දරුවෝ මේ වෙනකොට ජාමිතිය අතෑරලා ඒක මං කරන්නේ නැහැ කියන මට්ටමේ ඉන්න දරුවෝ ඇති මං හිතන්නේ අද ඉඳලා අපිත් එක්ක එකතු වුණොත් ඒ දරුවන්ටත් පුළුවන් වේ මේ ලකුණු 46ම ලබා ගන්න ඔව් දරුවනේ දැන් මේ සමන්ස ඔබට පැහැදිලි කරේ ලකුණු 46ක් ලබා ගන්න පුළුවන් කිව්වනේ ඒ ලකුණු 46 ඔබට ලැබෙන්නේ ලකුණු 200කින් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේම එතකොට ඔබට අනිවාර්යයෙන්ම මේ ආශ්‍රිතව ලකුණු 36කට මුහුණ දෙන්න සිදු වෙනවාමයි ඔබට ඕනනම් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් එක ගැටලුවක් අතාරින්න. ඒ වගේම මේ ජාමිතීය ගණිත එක ප්‍රශ්න පත්‍රය තුල ඔබට ලැබෙන මේ ගැටලුවට අපි මේ කතා කරන ඉතාම සරල ප්‍රමේයයන් වලින් සම්බන්ධ වන අතර එතකොට දෙවනි ප්‍රශ්න පත්‍රය තුල ඔබට ලැබෙන ප්‍රධාන ගැටලු දෙක ජාමිතික නිර්මාණ අමතරව ලැබෙන ගැටලු දෙකෙන් එකක් සමන්ස අපිට ලැබෙන්නේ ඉහළ ගණයේ හැකියාව මෙන්න ගැටලුවක් විදියට අනිත් එක ව්‍යුහගත කරන ලද ප්‍රශ්නයක් විදියට. එහෙමනම් දරුවනේ අපි දැන් සමන්ස කිව්වා දැන් සමහර ළමයි මේ පාඩම අතහැරලාද කියලා.
දැන් අපි ඇගෙයින් වාර්තා පසුගිය ඇගෙයින් වාර්තා සලකනකොට සමන් සර් කිව්ව කතාව තුළ යම් සත්‍යයක් තියෙනවා. මොකද්ද මේ ජාමිතික ගැටලු තෝරා ගැනීම කියන කතාව තුළ සාමාන්‍යයෙන් මම මේ කියන්නේ සාමාන්‍ය අගයක් එක් එක් වර්ෂයේ වෙනස් එක් එක් ගැටලුවෙන් ගැටලුවට වෙනස් සාමාන්‍ය අගයක් සැලකුවම 60%ක් පමණ තමයි ජාමිතික ගැටලුව තෝරගන්නේ. ඉතින් දරුවනේ අපි මමත් සමන් සර්ත් එකතු වෙලා මේ ජාමිතික ප්‍රමේයන් සියල්ලම ඔබට මතක් කරන අතර සුවිශේෂී ක්‍රමයක් ඉදිරිපත් කරනවා මේ ජාමිතික ගැටුවකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම ජාමිතික ප්‍රමේයන් ටික අවබෝධ කරගමු. දැන් මේ ප්‍රමේයයක් කතා කරනකොට මේ ප්‍රමේයක තියෙන ආකාර දෙකක්. එකක් තමයි වචනෙන් විස්තර කිරීමක් විදිහට තියෙනවා. අනේ වචනෙන් විස්තර කිරීමත් එක්කම අපි රූපික නිරූපණයක් රූප සටහනක් ඇසුරින් ඒ ප්‍රමේයන් කියවෙන ප්‍රතිඵලය අන්න ඒක තමයි දරුවනේ අපිට වැදගත්. එහෙනම් අපිත් එක සූදානම් වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල තියෙන සියලුම ජාමිතික ප්‍රමේයන් සාකච්ඡා කිරීම ආරම්භ කරන්නයි. ඔබට පුළුවන් අපිත් එක්ක රූප සටහන් වලින් මම පොඩි අදහසක් විදියට මෙහෙම කියන්නම්. ඔබ සාමාන්‍ය CR පොතක් භාවිත කරනවා නම් මේ කොළය හතරකට බෙදලා අපි මේ කියන ප්‍රමේය තුල තියෙන ප්‍රතිඵලය රූප සටහනකින් ඔබ නිරූපණය කරගන්න වචන කෙසේ වෙතත් මං හිතන්නේ ඉතාම වැදගත් වෙන්නේ ඒ කොටස. එහෙනම් දරුවනේ අපි බලමු අපි කතා කරන පළවෙනි ජාමිතික ප්‍රමේය. බලන්න. ඔන්න අපි කතා කරන පළවෙනි ජාමිතික ප්‍රමේය. ඔබට දිස්වෙන ප්‍රමේය වාචික ස්වરૂපය. එක සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණවල එකතුව ඍජු කෝණ දෙකකට සමාන වේ. ඔන්න ඕක තමයි වචනෙන් කියන්නේ. එතකොට මේක රූප සටහනකට එනකොට ඔන්න සරල රේඛාවක්. එක සරල රේඛාවක්. මෙන්න තවත් සරල රේඛාවක් තියෙන. AB සරල රේඛාව. මෙන්න දරුවනේ තවත් සරල රේඛාවක් තියෙන. හමු වුණා. AB සරල රේඛාවට ඔය CD කියන සරල රේඛාව හමු වුණා. අපි ඡේදනය වුණා. හමු වුණා. ඒ වචන එකම අදහස. එතකොට අපිට ලැබෙනවා කෝණ දෙකක්. ඒ කෝණ දෙක බද්ධ කෝණ දෙකක්. මෙන්න මේ බද්ධ කෝණ දෙකේ එකතුව ඍජු කෝණ දෙකක්. ඒ කියන්නේ අංශක 90 කෝණ දෙකක් අංශක 180යි. ඔන්න බලන්න දරුවනේ. අපි හරිම සරලව මතකය. දැන් ඔබ මතක තියාගන්න සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. ඔන්න මම සරල වචන වලින් කිව්වා. ඔන්න අපි කතා කරන පළවෙනි ජාමිතික ප්‍රමේය. ඊළඟට දරුවනේ අපි කතා කරනවා දැන් ප්‍රමේය. ප්‍රමේයකුයි ඒ ප්‍රමේයට සම්බන්ධ විලෝමය කියලා අදහසක් තියෙනවා. ප්‍රමේයක් සහ විලෝමයක්. සාමාන්‍යයෙන් අපි කතා කරන ප්‍රමේයන් 42 තුළ ප්‍රමේයන් තියෙන්නේ 20ක් විතර. ඊළඟට තියෙන්නේ විලෝම. ප්‍රමේයන් 24ක් පමණ තියෙනවා. ඊළඟට තියෙන්නේ විලෝම. විලෝමත් අපිට එක්තරා ප්‍රමාණයක් තියෙනවා. සෑම ප්‍රමේයකටම අපි විලෝම සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් ප්‍රමේයක් සහ විලෝමයක් බොහෝ විට තියෙනවා. මොකද්ද මේ විලෝමය කියන්නේ? මේ අපිට මේ බද්ධ කෝණ යුගලයේ එකතු අංශක 180 වුණේ ඇයි? මොකද හේතුව? හේතුව තමයි ACB සරල රේඛාවක් වෙච්ච නිසා. ACB සරල රේඛාවක් වෙච්ච නිසා. එහෙනම් හේතුව තමයි ACB සරල රේඛාවක් වීම. ACB සරල රේඛාවක් වීම. ඒ හේතුව නිසා ලැබිච්ච ප්‍රතිඵලය මොකද්ද? කෝණ දෙකේ එකතු අංශක 180 වීම. විලෝමය කියන්නේ දරුවනේ ප්‍රතිඵලය හේතුවට යනවා, හේතුව ප්‍රතිඵලයට යනවා. සරල රේඛාවක් නිසා 180යි. 180 නිසා සරල රේඛාව. අපි බලමු මේ ප්‍රමේය විලෝමය. ඔන්න බලන්න දරුවනේ බද්ධ කෝණ යුගලයක එකතුව ඍජු කෝණ දෙකක් වේ නම් අංශක 180ක් වේ නම් අපි ආකාර දෙකටම ඉදිරිපත් කරා. ඍජු කෝණ දෙකක් නම් අංශක 180ක් වේ නම් බද්ධ නොවන පාද යුගලය. දැන් බද්ධ නොවන පාද යුගලය සරල රේඛාවක පිහිටයි. ඔන්න එක කෝණයක්. ACB ඔන්න එක කෝණයක් දරුවනේ. ඔන්න අපි තවත් කෝණයක් සලකනවා. ACD කෝණයට බද්ධ කෝණයක්. ඔන්න දරුවනේ ACD. ACD කියන කෝණයට බද්ධ කෝණය, BCD කියන කෝණය. දැන් මේ කෝණ දෙකේ එකතු අංශක 180 වෙන්න පුළුවන්. අපිට එහෙම අඳින්න පුළුවන්. අංශක 110, අංශක 70, 120, 60 ආදී වශයෙන් ඇඳලා බලන්න. ඇඳලා බැලුවම බද්ධ නොවන පාද යුගලය AC සහ CB එකම සරල රේඛාවක පිහිටනවා. මේ කෝණ දෙකේ එකතු අංශක 180 නම් ACD එකතු කිරීම BCD සමාන අංශක 180 නම් ACB කියන්නේ දරුවනේ සරල රේඛාවක්. ප්‍රමේය විලෝමය හේතුව ප්‍රතිඵලයට, ප්‍රතිඵලය හේතුවට. ඔන දරුවනේ අපි ප්‍රමේයන් දෙකක් සාකච්ඡා කරා. ඔබට පුළුවන්
රූප සටහන පමණක් ඇඳ ගන්නත් රූප සටහනෙන් කියවෙන දේ අපි බලමු දරුවනේ සරල රේඛා ආශ්‍රිතව තියෙන තවත් ප්‍රමේයක් ඔබට දිස් වෙන ප්‍රමේය බලන දරුවනේ ප්‍රමේය ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360 කි සරල රේඛාමයි තියෙන්නේ බලන්න ඔන්න ලක්ෂය මේ ලක්ෂය වටා අපිට කෝණ ගන්න පුළුවන් 2ක් 3ක් 4ක් 5ක් ඕනෑම සංඛ්‍යාවක් ඔන්න මං දැනට කෝණ 3ක්ම අරන් තිනවා බලන්න දරුවනේ AOB කෝණය ඔන්න AOB කෝණය ඒ වගේම තිනවා ඔන්න AOB කෝණය එකතු කිරීම BOC කෝණය තිනවා ඔන්න BOC කෝණය ඊළඟට තිනව එකතු කිරීම AOC කෝණය ලක්ෂයක් වටා තින කෝණ 2ද 3ද 4ද 5ද මේ සියල්ලම එකතුව අංශක 360යි ඔන්න දරුවනේ අපි 3 වෙනි ප්‍රමේයත් කතා කරනවා ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360කි ඔන්න අපි කතා කරන 3 වෙනි ප්‍රමේය බලමු 4 වෙනි ප්‍රමේය 4 වෙනි ප්‍රමේයත් මේ ආදී වශයෙන් සමන්ස අපි ළඟ තියෙනවා මේ ප්‍රමේයන් 42 තුල ප්‍රමේයන් 10ක් තිනවා ඉතාම වැදගත් ඒ ප්‍රමේයන් 10 ඉතාම වැදගත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රබල ලෙස සම්බන්ධ වෙන විධිමත් සාධනය දැනගත යුතු ප්‍රමේයන් 10ක් අපි බලමු හිමින් සැරේ යන ගමන් ඔන්න දරුවනේ දැන් ඔබ කොටු 3ක් ඇතුලේ ප්‍රමේයන් 3ක රූප සටහන් ඇඳගෙන තිනවා බලමු අපි 4 වෙනියට කතා කරන අපේ ප්‍රමේය බලන දරුවනේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ සරල රේඛා දෙකක් මෙන්න තිනව එක සරල රේඛාව මෙන්න තිනව තවත් සරල රේඛාවක් AB සරල රේඛාව මෙන්න තිනව දරුවනේ CD සරල රේඛාව එකිනෙක ඡේදනය වුණා එකක් අනෙක් සරල රේඛාව කපාගෙන ගියා අපි එහෙම කියමුකෝ සරල වචන වලින් ඡේදනය වුණා එතකොට හැදෙනවා දරුවනේ අපිට බොහොම පැහැදිලිව කෝණ හතරක් හැදෙනවා කෝණ හතරක් හැදෙනවා පැහැදිලිව ප්‍රතිමුඛ ප්‍රතිමුඛ කියන්නේ සම්මුඛ කියන වචනේ විරුද්ධ සම්මුඛ කියන්නේ මුහුණට මුහුණ ප්‍රතිමුඛ කියන්නේ අපි ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට තියෙන කෝණ බලමු අපි එක කෝණයක් ඔන්න ඔබට දිස් වෙනවා එක කෝණයක් ඡේදන ලක්ෂ්‍ය අපි ඕ ලෙස නම් කරා ඔන්න එක කෝණයක් AOC කෝණය AOC කෝණය සමාන වෙනවා BOD කෝණයට ප්‍රතිමුඛ ප්‍රතිමුඛ සම්මුඛ කියන වචනේ විරුද්ධ වචනේ දැන් ඔන්න අපි කෝණ දෙකක් සමාන වුණා ඒ වගේම දරුවනේ තවත් ප්‍රතිමුඛ කෝණ යුගලයක් තියෙනවා AOD සහ COB කියලා. දැන් බලන්න ප්‍රතිඵලය තමයි ඔබ ළඟ තියෙන්න ඕනි දරුවනේ. ප්‍රතිඵලය තමයි ඔබ ළඟ තියෙන්න ඕනි. මම ඔබත් සමග බොහොම කෙටි වේලාවකින් අපේ දරුවන්ට මේක වැදගත් වෙන්නේ බොහොම කෙටි කාලයක් තුළ සම්පූර්ණ ජ්‍යාමිතිය කියන තේමාවම මතක් කරගන්න පුළුවන් වීමයි. අපි සමන්ස එක සාකච්ඡා කරලා බලමු සමාන්තර රේඛා ආශ්‍රිතව මොනවද තියෙන ප්‍රමේයන්. ඔව් සමන්ස ඔව් සිස්ටර් සර් මං හිතන්නේ අර සිස්ටර් සර් කතා කරා වගේ දරුවනේ මේක පුනරීක්ෂණය පුනරීක්ෂණය තුල අපි කෙටි කාලයක් තුල මේ දේවල් මතක් කරලා දෙන එක මං හිතන්නේ අපේ දරුවන්ට පාඩම් කරන වගේ පහසුවක් තමයි මේක අපි කරන්නේ අපිත් එක්කම එකතු වෙලා දැන් සිස්ටර් සර් කිව්වා මේක සටහන් කරගන්න ආකාරයත් කිව්වා ඒකට මේ ආකාරයට අපේ දරුවෝ මේක සටහන් කරගෙන ගියාට පස්සේ මේ ප්‍රමේයන් ටික සම්පූර්ණයෙන් ඔබට එකතුවක් විදියට ලැබෙනවා මේ එකතුවක් විදියට ලැබුණු ප්‍රමේයන් ටික භාවිත කරන්නේ කොහොමද කියලාත් අපි ඔයගොල්ලොත් එක කතා කරනවා එහෙනම් අපේ දරුවන්ට විශාල පහසුවක් ලැබෙනවා අපේ මේ වැඩසටහන හරහා මේ සියලු ප්‍රමේයන් ටික එක්තෙන් කරලා මොන ආකාරයෙන්ද ගැටළු වලට මුහුණ දෙන්නේ කියන එක දැන් සිසිර සර් මතක් කරලා දුන්නා අවේ ජ්‍යාමිතික ප්‍රමේයන් ආරම්භයේ සිට සරල රේඛා එකතු වීමෙන් හැදෙන කෝණ ගැන සරල රේඛා ඡේදනය වීමෙන් හැදෙන කෝණ ගැන දැන් මම කතා කරන්න උත්සාහ කරන දරුවනේ සමාන්තර රේඛා සරල රේඛාත් එක්ක ඡේදනය වුණොත් මොනවද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට දැන් මතක් වෙන්න ඕන එහෙනම් සරල රේඛා සමාන් සරල සමාන්තර සරල රේඛා මොනවත් ඡේදනය වුණාට පස්සේ හැදෙන කෝණ ගැන බලමු බලන් දරුවනේ ඔබට දිස්සෙන මෙන්න මේ ප්‍රමේය බලන්න මේ ප්‍රමේය තුල තියෙනවා සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ වර්ග කීපයක් බලන්න කෝණ වර්ග මොනවද කියලා එකක් තමයි ඒකාන්තර කෝණ ඒවත් සමාන වෙනවා එතකොට සමාන වෙන්නේ දරුවනේ ඒ සමාන්තර සරල රේඛා දෙකක් නැතුව සරල රේඛාක් දෙකක් නෙවෙයි ඊළඟට අනුරූප කෝණ සමාන වෙනවයි කියලා අපි කතා කරනවා. ඒ වගේම දරුවනේ මිත්‍ර කෝණවල එකතු අංශක 180යි කියලාත් අපි කතා කරනවා. එතකොට එහෙම නැත්නම් අපි 180යි ඍජු කෝණ දෙකයි මෙන්න මේ ආකාරයට සමාන්තර සරල රේඛා දෙකක් අපිට පුළුවන්
තීරයක් රේඛාවකින් තීරයක් රේඛාව කියන්නේ දරුවනේ රේඛාවක් සරල රේඛාවක් කැපුණාට පස්සේ හැදෙන. දැන් සිසිර සර් කිව්වානේ වාචිකව මේක කියනවට වඩා අපේ දරුවන්ට මේක තේරුම් ගන්න පහසු වෙන්නේ රූපයක් ඇසුරෙන් කියලා රූපිකව කියලා. ඔබ දැන් සටහන් කරමින් යන්නේ රූපයක් ඇසුරෙන්නේ. අපි එකින් එක ගනිමු දරුවනේ. දැන් සමාන්තර සරල රේඛා දෙකක්. අපි අඳිමු සමාන්තර සරල රේඛා දෙකක්. AB රේඛාව. අපි තවත් රේඛාවක් අඳිනවා. CD රේඛාව. වෙන සමාන්තර රේඛා දෙකක්. දැන් මේ රේඛා දෙකම කැපෙන ලෙස අපි අඳිමු තීරයක් රේඛාවක්. මෙන්න රේඛා දෙකම කැපිලා යන විදිහට අපි රේඛාවක් ඇඳලා අපි මේක නම් කරමු EF කියලා නම් කරමු. ඒ වගේම අපිට ඡේදන ලක්ෂ දෙක අපි XY කියලා නම් කරමු. දැන් අපිට කියන දරුවනේ දැන් මතක් කරගන්න ඔබ ඒකාන්තර කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ ඔබට මතක ඇති ඉස්සෙඩ් අකුර හැඩයට බලන්න ඔබට දිස්සෙනවා. මෙන්න මේ ආකාරයට අර ඉස්සෙඩ් අකුර හැඩයට හැදිච්ච කෝණ අපි කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක් විදියට අපි කතා කරානේ ඉස්සෙඩ් අකුර හැඩයට. එතකොට මෙන්න මේ ආකාරයේ කෝණ යුගලයක් තියෙනවා නම් අපි කියනවා මේ කෝණ යුගලයේ ඒකාන්තර කෝණ යුගලයක් රේඛා දෙක සමාන්තර නිසා දරුවනේ ඒක සමාන වෙනවා. AXY XYD ට සමාන වෙනවා. ඒ වගේම තවත් කෝණ යුගලයක් තියෙන බලන්න දරුවනේ මෙන්න මේ කෝණ යුගලයත් ඒකාන්තර කෝණ යුගලයක් බලන්න. ඒකාන්තර කෝණ යුගලයක් තමයි අපි මේ කතා කරන. එතකොට මේ BXY කියන කෝණෙත් BXY කියන කෝණෙත් XYC කියන කෝණෙත් එතකොට මෙන්න මේ කෝණත් අපිට ඒකාන්තර කෝණ විදියට අපිට හඳුන ගන්න පුළුවන්. බලන්න එතකොට සමාන්තර සරල රේඛා දෙක තීරයක් රේඛාවකින් කැපුණාට පස්සේ ඔබට ඒකාන්තර කෝණ යුගල දෙකක් නිර්මාණය වෙනවා. ඊළඟට අපි කිව්වා තවත් කෝණ වර්ගය අනුරූප කෝණ. බලමු අපි අනුරූප කෝණ මතක් කරගමු. එතකොට අපි සමාන්තර සරල රේඛා දෙකක් සලකමු. AB සමාන්තර සරල රේඛා දෙක ඉස්සෙල්ලා අපි කතා කර සරල රේඛා දෙක. මේ සරල රේඛා දෙකේ දරුවනේ බලන්න මෙන්න මේ කෝණේ. මෙන්න මේ කෝණ යුගලයට අපි කිව්වා අනුරූප කෝණ. කෙටියෙන් මතක තියාගන්න අපි කිව්වා F අකුර හැඩයට තින්නේ කියලා. එතකොට F අකුර කැරකිලා තින්නේ අන්නේ හැඩයට තින වඩා කෙටියෙන් අපි මතක තියාගන්න කිව්වා මෙන්න මේවට කියනවා අපි අනුරූප කෝණ. ඒවා සමාන වෙන්නේ රේඛා දෙක සමාන්තර නිසා. එහෙනම් මොකක්ද දරුවනේ මෙතන ඉන්නේ BXFA DYX කෝණ සමානයි කියන එක. තවත් දින අනුරූප කෝණ ඉවත් තව අනුරූප කෝණ යුගලයක් බලමු බලන්න දරුවනේ මේ මෙන්න මේ කෝණ යුගලයක් බලන්න ඒත් F අකුර හැඩයට තින්නේ. එතකොට මෙන්න මේ කෝණ යුගලයක් සමාන වෙනවා. එතකොට අපිට පුළුවන් BXY සමානයි DYE කියලා කියන්න. තවත් අනුරූප කෝණ යුගල තියෙනවානේ. තවත් අනුරූප කෝණ යුගලයක් බලන්න අපි බලන්න මේ අනුරූප කෝණ යුගලය. එහෙනම් අපිට මෙතනත් තියෙන අනුරූප කෝණ යුගලයක් AXF හා CYX කියන එක. තවත් අනුරූප කෝණ යුගලයක් තියෙනවා. අනුරූප කෝණ යුගල් හතරක් තියෙනවා අපිට මෙතෙන්දී. එහෙනම් ඒ අනුරූප කෝණ යුගල් හතරම AXY සමාන වෙනවා CYEට. එහෙනම් දරුවනේ දැන් මතක තියාගන්න පුළුවන් අපේ දරුවන්ට සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවක් කැපුණා හැදෙන අනුරූප කෝණ යුගල හතරක් තියෙනවා. මේ කෝණ යුගල හතරම සමාන වෙන බව අපේ දරුවන්ට මතක තියාගන්න පුළුවන්. එතකොට අපි කතා කරේ මේ ඒකාන්තර කෝණ, අනුරූප කෝණ. තව වර්ගයක් කතා කරා අපි දරුවනේ මිත්‍ර කෝණ. ආන්න එහෙනම් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණාට පස්සේ හැදෙන මිත්‍ර කෝණ ඒවා එකතුව ඒවා සමාන වෙන්නේ නැහැ නේද? ඒවා එකතුව ඍජු කෝණ දෙකක්. ඒ කියන්නේ ඒ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා කියලා තමයි අපි පාඩම් මාලාව තුල කතා කළේ. එතකොට දරුවනේ බලන රූප සටහන දිහා මේ කොයි ආකාරයෙන්ද මේ කෝණ යුගලය දිස්සෙන්නේ? අපි කියවා නිකන් C අකුර වගේ හැඩයට බලන්න මේ තියෙන්නේ. මේන්න මේ කෝණ යුගලය සමාන වෙන්නේ නැහැ. මේ කෝණ යුගලයේ එකතු අංශක 180ක් වෙනවා. කොයි අවස්ථාවේද? ඒක රේඛා දෙක සමාන්තර වුණොත්. රේඛා දෙක සමාන්තර වෙච්ච වෙලාවට විතරයි 180 වෙන්නේ. එහෙනම් AXY එකතු කිරීම CYX සමානයි අංශක 180යි. තවත් යුගලයක් තියෙන බලන්න දරුවනේ. තවත් යුගලයක්. එතකොට මෙන්න මේ කෝණ යුගලයක් එතරම් මිත්‍ර කෝණ යුගලයක්. එහෙනම් මේකේ එකතුවත් අංශක 180යි. එහෙනම් අපිට පුළුවන් ඒ එකතුවත් ප්‍රකාශ කරන්න පුළුවන් අංශක 180යි කියලා. එහෙනම් BXY කියන කෝණයත් DYX කියන කෝණයත් අපිට පුළුවන් කියන්න ඒකත් මිත්‍ර කෝණ දෙකේ එකතු අංශක 180යි කියලා. එතකොට අපිට මෙන්න මේ ආකාරයට සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් කැපුණාම හැදෙන කෝණ ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි, මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි කියලා අපි කතා කරා. දැන් සිසිර සර් කිව්වා ඉස්සෙල්ලා ඕනම දෙයකට විරුද්ධ පැත්තක් තියෙනවා, විලෝමයක් තියෙනවා. මොකද්ද විලෝමය? අන්න එතකොට අපි කිව්වේ දැන් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණාට පස්සේ හැදෙන ඒකාන්තර කෝණ සමානයි කියලානේ. දැන් ඒකාන්තර කෝණ සමාන වෙනකොට එහෙනම් රේඛා සමාන්තර වෙන්නත් උන අන්න අපි අනිත් පැත්තට යනවා. කිව්වා හේතුව ප්‍රතිඵලයට කියලා ප්‍රතිඵලයේ හේතුවට යන මේ කිව්වා. අපි බලමු දරුවනේ ආකාරයට. බලන්නේ නම්
සරල රේඛාදිකා තීරයක් රේඛාවෙන් කැපීම් විට හැදෙන අන්න ඒකාන්තර කෝණ සමාන වේ නම් ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් අනුරූප කෝණ සමාන වෙනවා නම් එහෙම නැත්නම් මිත්‍ර කෝණවල එකතුව ඍජු කෝණ දෙකක් වෙනවා නම් ආන්නේ සරල රේඛා දෙක සමාන්තරයි මේ මේ දේවල් අපි මතක් කරන්නේ දරුවනේ ඔබට ගැටළු ඉදිරිපත් කිරීමේදී ඔබට කියයි මෙන්න මේ රේඛා දෙක සමාන්තර බව පෙන්වන්න එතකොට ඔබට භාවිත කරන්න පුළුවන් ඒකාන්තර කෝණ සමාන වෙලා තියෙන අවස්ථාවක් එහෙම නැත්නම් මිත්‍ර කෝණවල එකතු 180ක් වෙච්ච අවස්ථාවක් එහෙනම් මෙන්න මේ දේවල් ගැටළු විසඳීමේදී ඔබට භාවිත කරන්න පුළුවන් ඒකයි අපි මේ ඉස්මතු කරන්නේ අපි බලමු එතකොට තවත් විස්තරාත්මකව බලන්න දරුවනේ දැන් මේ බලන්න ඔබේ රූප සටහනේ මේ රූප සටහනේ අපි කියනවා ඒකාන්තර කෝණ සමාන වේ නම් අපි ඒකාන්තර කෝණ දෙකක් ගමු මේ බලන්න AX කෝණයයි DYF කෝණයයි මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක ඔබට දුන්නොත් සමානයි කියලා. දැන් බලන්න ABCD රේඛා සමාන්තර බව කියන්නේ නැහෙනි. දැන් අපිට කියනවා මෙන්න මේ කෝණ දෙක සමානයිලු. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා නම් ප්‍රතිඵලය මොකද්ද? AB රේඛාව CD රේඛාවට සමාන්තරයි. ඒ වගේම දරුවනේ අපිට පුළුවන් සරල රේඛා දෙක තීරයක් රේඛාවකින් කැපුණාම හැදෙන අනුරූප කෝණ සමාන වෙනවා නම් අන්න අනුරූප කෝණ සමාන වෙනවා නම් ඒත් ඒ රේඛා දෙක සමානතර වෙන්න ඕන. බලන්න BXF කෝණේ DYF කෝණේ සමාන වෙනවා නම් මෙන්න මේ දැන් මෙතන කෝණ යුගල හතරක් තියෙනවා හතරෙන් ඕනම යුගලයක් දැන් මම මේක යුගලයක් අරගෙන ඔබට පෙන්නන්නේ මේ කෝණ යුගලය සමාන වෙනවා නම් ආන්න වෙන්නේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද AB රේඛාවයි CD රේඛාවයි සමාන්තර වෙන්න ඕන ඒ වගේම දරුවනේ අපිට කතා කරන්න පුළුවන් මිත්‍ර කෝණ ගැන කතා කරන්න පුළුවන් මේ සරල රේඛා දෙක තීරයක් වෙන කැපුණා හැදෙන මිත්‍ර කෝණවල එකතුව ඍජු කෝණ දෙකක් වේ නම් ඔබට පුළුවන් නම් ඍජු කෝණ දෙකක් කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් එතන එකතු අංශක 180ක් බව කියන්න පුළුවන් නම් ආන්න ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපි බලමු මොන රේඛා කෝණ යුගලයක් අරගෙන එතකොට මෙන්න මේ කෝණ යුගලය බලන්න BXE කෝණයයි DYF කෝණයයි එකතු කරාට පස්සේ අංශක 180යි මේ අංශක 180යි කියලා ඔබට මෙන්න මේ කෝණ යුගලයේ එකතු අංශක 180 බව ඔබට පෙන්වන්න පුළුවන් නම් අන්න ඔබට පෙන්වන්න පුළුවන් නම් ඔබට පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන් එකෙන් මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා. එතකොට දැන් මම ඕගොල්ලන්ට කතා කරා දරුවනේ මේ සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් කැපුණාම හැදෙන ඒකාන්තර කෝණ සමාන වෙන එකක අනුරූප කෝණ සමාන වෙන එකක මිත්‍ර කෝණවල එකතු අංශක 180ක් වෙන එකක. ඒකේ විලෝමය කතා කරා ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් රේඛා සමාන්තර වෙන එකක අනුරූප කෝණ සමාන වෙනවා නම් රේඛා සමාන්තර වෙන එකක. ඒ වගේම මිත්‍ර කෝණවල එකතු අංශක 180ක් වෙන ඒත් රේඛා දෙක සමාන්තරයි කියලා කියන්න පුළුවන් කුවා. මේ කියපු කාරණා හැම දෙයක්ම ඔබට පුළුවන් ඉදිරියේ ලැබෙන ගැටළු විසඳීම සඳහා භාවිත කරන්න. අපි බලමු දරුවනේ ඒ ආකාරයේ තවත් ප්‍රමේයන් කීපයක් සිසිර සර්ත් එක මතක් කරගනිමු. ඔව් දරුවනේ දැන් සමන්ස මේ ගොඩාක් ලොකු විස්තරයක් කරලා පැහැදිලි කරපු මේ ප්‍රතිඵලය ඔබට පුළුවන් එක කොටුවක් තුල සටහන් කරගන්න රූපිකව රූප සටහනක් විදිහට සටහන් කරලා පොඩ්ඩක් හිතලා බලන මේකෙන් කියවෙන්නේ මේකයි කියලා. දැන් අපි මොකද්ද කතා කරන්නේ? ප්‍රමේයන් 6ක් කතා කරා දරුවනේ. දැන් අපි කතා කරන්නේ ජ්‍යාමිතිය තුල තියෙන වැදගත්ම කොටස. වැදගත්ම ප්‍රමේයන් කිහිපයක් ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය. එක් ත්‍රිකෝණයක තියෙන සියලුම අංග තව ත්‍රිකෝණයක තියෙන සියලුම අංග වලට සමාන වුණා මංග සමයි. හැබැයි විශේෂත්වයක් තියෙනවා ත්‍රිකෝණවල විතරක් අංග තුනකට සමාන වුණාම ඒ ත්‍රිකෝණ දෙකේ ඉතුරු අංග ඉබේම සමාන වෙලා අංග සම වෙනවා. අන්න එහෙම අවස්ථා කිහිපයක් තියෙනවා. අන්න එහෙම අවස්ථා හතරක් අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඇත්ත වශයෙන්ම සියලු අංග වලට සමාන විය යුතුයි. නමුත් ත්‍රිකෝණවල තියෙන විශේෂත්වය තමයි අංග තුනක්. එක ත්‍රිකෝණයක අංග තුනක් තව ත්‍රිකෝණයක අංග තුනකට සමාන වුණාම ඉබේම අනිත් අංග සමාන වෙනවා. අන්න ඒ මොනවද? ඒ අංග තුන මොනවද? අන්න ඒවට කියනවා දරුවනේ අපි ත්‍රිකෝණ අංග සම වන අවස්ථා. බලමු අපි පළවෙනි අවස්ථාව. අපි ඒක ප්‍රමේයක් විදිහට මේ ආකාරයට ඉදිරිපත් කරනවා. ඔබට දිස් වෙනව ප්‍රමේය එක් ත්‍රිකෝණයක ඇති පාද දෙකක් හා අන්තර්ගත කෝණය තව ත්‍රිකෝණයක ඇති පාද දෙකකට හා අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. බලන්න ඔය කියපු මහා විස්තරය මෙන්න දරුවනේ රූපිකව. මෙන්න එක ත්‍රිකෝණයක් අපි ABC කියලා දානවා. මෙන්න අනෙක් ත්‍රිකෝණය. අපි ඒකටත් නම් කරනවා දරුවනේ DEF කියලා. ඔබටත් පුළුවන් ඕනම ඉංග්‍රීසි අකුරක් යොදා ගන්න. අපි සාමාන්‍යයෙන් භාවිත කරන ඉංග්‍රීසි අකුරු. මොනවද අපි සලකන්නේ? ඕනෑම පාද දෙකක්. ඕනෑම පාද දෙකක්. පාද තුනනේ තියෙන්නේ. අපි දෙකක් සලකමු. ඕන දරුවනේ මම එක පාදයක් ගන්නවා. AC පාදයට සමාන වෙනවා DF පාදය. ඔබට ඕන පාද දෙකක් ගන්න පුළුවන්. අපි තව පාදයක් ගමු. ඔන්න මම සලකනවා AB පාදය.
එතකොට මම AB පාදයට සමාන පාදයේ විදියට DE ගන්නවා. ඔබට ඕන නම් EF පාදයට සමාන ඒ අදාළ සංකේතය යොදන්න පුළුවන්. එතකොට දරුවනේ ඕනෑම පාද දෙකක්. හැබැයි ඕනෑම පාද දෙකක් උනාට ගන්නෙ දරුවනේ අන්තර්ගත කෝණය. මොකද්ද මේ අන්තර්ගත කෝණය? අපි ලබාගත් අපි භාවිත කළ පාද දෙකෙන් සෑදෙන කෝණය. බලන රූප සටහන දිහා අපි පාද දෙක ගත්තේ AB AC නේ. එහෙනම් දරුවනේ CAB කෝණය විය යුතුයි අනිවාර්යෙන්ම. ඒ වගේම DEF ත්‍රිකෝණය අනිවාර්යෙන්ම EDF කෝණය විය යුතුයි. ඔන්න අන්තර්ගත කෝණය. මෙන්න මේ ආකාරයට මේ අංග තුන සමාන වුණොත් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මොකක්ද අවස්ථාව? ABC ත්‍රිකෝණය අංග සමයි. අපි ඉරි කෑලි තුනක් යොදනවා සමාන ලකුණට වඩා එකක් යොදනවා. DEF ත්‍රිකෝණය අපි අංග සම වෙන අවස්ථාව කෙටියෙන් කියනවා පාදයයි කෝණයයි පාදයයි කියන එක පාකෝපා. ඔන්න දරුවනේ මම එකක්. එක අවස්ථාවක් ඔබත් එක්ක පැහැදිලි කරා. ඔබට පුළුවන් මේ ටික රූප සටහන පමණක් ඇඳගන්න. එතකොට දරුවනේ අපිට මතක තියාගන්න පහසුයි. ඒක තමයි හොඳම ක්‍රමය මේ කාලයත් එක්ක. අපි බලමු දෙවැනි අවස්ථාව. මොනවද දෙවැනි අවස්ථාවේ සමාන වෙන්නේ? එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ ඕනෑම පාදයක්. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වෙනා මෙම ත්‍රිකෝණ දෙක අංග සම වේ. ඔයිට වඩා ඉතා හොඳින් පැහැදිලි නොන්න රූප සටහන්. ඔන්න අපි සලකනවා ABC ත්‍රිකෝණය. මොන්න DEF ත්‍රිකෝණයක් සලකනවා. ඕනෑම ත්‍රිකෝණ දෙකක් සලකනවා. බලමු අපි කෝණ දෙක කෝණ දෙකක්. ඔන්න දැන් මම එක කෝණයක් ගත්තා CAB. ඒකට සමාන වෙනවා EDF. EDF කෝණය සමාන වෙනවා. මම තවත් කෝණයක් ගන්නවා. කැමති කෝණයක් ගන්න පුළුවන් දරුවනේ. මම ගන්නවා ABC. ABC ට සමාන වෙනවා DEF කියන කෝණ. ඔන්න දැන් කෝණ දෙකක්. ත්‍රිකෝණයක ඕනෑම කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයෙම ඕනෑම කෝණ දෙකකට සමාන වුණාට පස්සේ ඊට පස්සේ අපි එක් ත්‍රිකෝණයක මම කැමති පාදයක් ගන්නවා. ඔබට ඕනෑම පාදයකට මෙන්න මේ සලකුණ යොදා ගන්න පුළුවන්. බලන් දරුවනේ මම යෙදුවේ AC පාදයට. අනිවාර්යයෙන්ම දෙවැනි ත්‍රිකෝණයේදී ඔබ යොදන්න ඕනේ අනුරූප පාදය. මොකක්ද අනුරූප කියන්නේ? බලන්න AC කියන පාදය අපි භාවිත කළ පාදයට සම්මුඛ කෝණය මොකද්ද බලන්න? අන්න සම්මුඛ කෝණය මම වර්ණයෙන් කියන්නම්. ඔය තැඹිලි වර්ණයෙන් දිස් වෙන කෝණය ABC කෝණය තැඹිලි වර්ණය. අන්න ඒ කෝණයට සමාන කෝණය මොකක්ද අනිත් ත්‍රිකෝණේ? DEF. අනිවාර්යයෙන්ම දරුවනේ අනුරූප, බොහොම සරල සිංහලෙන් කියනවනම් අනුරූප කියන්නේ එක වගේ පාදයක් වෙන්න ඕනේ. එහෙනම් DEF කෝණයට සම්මුඛව තියෙන DF පාදය සමාන විය යුතුමයි. අන්න අනුරූප පාදය. එහෙනම් දරුවනේ ABC ත්‍රිකෝණයේ අංග සමයි DF ත්‍රිකෝණය. කෝකෝපා කෝණයයි කෝණයයි පාදයයි අංග සම වන අවස්ථා දෙකක් මම අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරා. පාකෝපා කෝකෝපා. අපි බලමු තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව දරුවනේ හරිම සරලයි. බලන්න ඔබට දිස් වෙනවා එක ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වේ නම් මෙම ත්‍රිකෝණ දෙක අංග සම වේ. පාද තුන පාද තුනට ආය තෝරා ගැනීම අනුරූප අන්තර්ගත මේ කිසිම ප්‍රශ්නයක් නෑ දරුවනේ. හරිම සරලයි. ඔන්න ත්‍රිකෝණ දෙක පාද තුන පාද තුනට මම AC පාදයට DF පාදය ගන්නවා. ඒ වගේම මම AB පාදයට DE පාදය සමානයි කියලා සලකනවා. CB පාදයට EF පාදය පාද තුන පාද තුනට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක්ද අවස්ථාව? පාදය 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 අපි කෙටියෙන් නම් කරනවා පා 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 කියලා. දරුවනේ ඔබට දැන් හිතන්න පුළුවන් පාකෝපා කෝකෝපා පා පා පා. මං කිව්වා අවස්ථා හතරක් තියෙනවා කියලා. අවස්ථා හතරම තමයි තියෙන්නේ. ඔබ උත්සාහ කරලා බලන්න පස්වෙනි අවස්ථාවක් තියෙනවද කියලා. දැන් මොනවද අපි කතා කරේ? පාකෝපා කෝකෝපා පා පා පා. තව එක අවස්ථාවක් ඉතුරු වෙලා තියෙනවනේ. මේ අපි මතක් කරනවා දරුවනේ. ලොකුවට විස්තර කරන්නේ නැහැ. අපි ඊළඟ අවස්ථාව සාකච්ඡා කරන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ සඳහා. බලන්න මොකක්ද අවස්ථාව කියලා. ඍජුකෝණී ත්‍රිකෝණයක එක් ඍජුකෝණී ත්‍රිකෝණයක ඇති කර්ණය හා පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක ඇති කර්ණයට හා පාදයකට ඕන පාදයකට සමාන වේ නම් මෙම ත්‍රිකෝණ දෙක අංග සම වේ. ඔය මහා විස්තරය ඇතුලේ මෙන්න දරුවනේ ඔබට හොඳටම තේරෙනවා. අපි සලකන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය. ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණ. ඍජුකෝණය තමයි දරුවනේ BABC තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක. ඔන්න අපි තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක් සලකුවා. ඒ ඍජුකෝණී ත්‍රිකෝණයේ ඍජුකෝණය DEF කර්ණය. ඔබ දන්නවා කර්ණය කිව්වම අපිට විශේෂ විදියට අපිට සලකන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ
ඍජුකෝණයට සම්මුඛ පාදය ඍජුකෝණයට සම්මුඛ පාදය අපි කර්ණය කියනවා ඒ වගේම දරුවනේ ත්‍රිකෝණයේ තියෙන විශාලම පාදය දිගම පාදය කර්ණය කියනවා කර්ණය කර්ණයට සමාන වෙන්න ඕන කර්ණය කර්ණයට සමාන වෙන්න ඕන AC පාදය DF පාදයට සමාන විය යුතුයි දැන් පාද දෙකක් ඉතුරුයි මේ පාද දෙකෙන් ඕනෑම පාදයක් අනෙක් ත්‍රිකෝණයේ ඕනෑම පාදයකට මම AB සලකනවා AB ට සමාන පාදය මට ඕන නම් DE ගන්න පුළුවන් EF ගන්න පුළුවන් ඕනෑම අවස්ථාවක් ගත හැකි එහෙමනම් දරුවනේ කර්ණයයි පාදයයි සමාන වුණා එතකොට ඉබේම ඉතුරු අංග සමාන වෙලා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා ABC ත්‍රිකෝණයේ අංග සමයි DEF ත්‍රිකෝණයේ අවස්ථාව විදියට අපි කෙටියෙන් සඳහන් කරනවා කර්ණපා දැන් ත්‍රිකෝණ දෙක ඔන්න ත්‍රිකෝණ අංග සම කිරීමේ අවස්ථා හතර ප්‍රමේයන් හතරක් විදියට අපේ දරුවන්ට මතක් කරා පාකෝපා කෝකෝපා පාපාපා කර්ණපා දැන් වැදගත්ම දේ තමයි ත්‍රිකෝණ දෙකක් අංග සම කරගත්තොත් දරුවනේ අපි ඒවායේ තියෙන සියලුම අනුරූප අංග සමානයි එකක් මතක තියාගන්න එතකොට දැන් අපි කතා කරේ ත්‍රිකෝණ සම්බන්ධයෙන්නේ අපි සමන්සර්ගෙන් අහලා බලමු මොනවද අපි දරුවනේ දැන් අපි කතා කරා ප්‍රමේයන් 10ක් ප්‍රමේයන් 10ක් ඔබට මතක් කරලා තියෙනවා ඔබ ළඟ දැන් කොටු 10ක රූප සටහන් 10ක් තියෙන්න ඕනේ අපි සමන්සර්ත් එක කතා කරලා බලමු ත්‍රිකෝණ ආශ්‍රිතව තවත් ප්‍රමේයන් කිහිපයක් ඔව් සමන්ස ඔව් දරුවනේ දැන් සිසිර සර් කිව්වේ ත්‍රිකෝණ ආශ්‍රිතව තියෙන ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න පුළුවන් අවස්ථා ත්‍රිකෝණ දෙකක් අංග සම වෙලා කියලා දරුවනේ එක ත්‍රිකෝණේ තියෙන සියලුම අංග අනිත් ත්‍රිකෝණේ තියෙන සියලුම අංගට සමාන වෙනවානේ එතකොට සිසිර සර් ඕගලන්ට කිව්වා ඒ සමාන වීම සඳහා අවම වශයෙන් මොනවද කරන්න ඕන කියලා සමාන කරන්න අවශ්‍ය දේවල් දැන් මම මේ කතා කරන්නේ ත්‍රිකෝණයක කෝණ සම්බන්ධව තියෙන තවත් අවස්ථාවක් දැන් ත්‍රිකෝණික පාද සම්බන්ධව කෝණ සම්බන්ධව අපි විවිධ සම්බන්ධතා මේ ප්‍රමේයන් විදියට ඔබට ගොඩ නැගෙන්නේ විවිධ සම්බන්ධතා එතකොට අපි බලමු ත්‍රිකෝණයක තව කෝණ අතර තියෙන තවත් සම්බන්ධයක් අපි බලමු මෙන්න මේ ආකාරයට බලන්න දරුවනේ දැන් ඔබට දිස්සෙනවා ප්‍රමේයයක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමාන වේ එතකොට දැන් අර විස්තරේනේ අපි අඳිමු රූපේ රූපේ ඇnder පස්සේ තවත් පැහැදිලි මෙන්න ත්‍රිකෝණයක් දිනන ABC ත්‍රිකෝණය දැන් අපිට කියන්නේ පාදයක් දික් කිරීම මොන පාදයක් දික් කරා පාදයක් දික් කරාට පස්සේ දරුවනේ බාහිර කෝණය මේ ත්‍රිකෝණය ඇතුලේ නෙමෙයි පිටින් තියෙන කෝණය මෙන්න මේ ඔබට දිස්සෙන මෙන්න මේ කෝණය බාහිර කෝණය සම්බන්ධයක් තියෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එතකොට අභ්‍යන්තර කියන්නේ දරුවනේ ඔය කෝණයත් එක්කම ඇතුලේ තියෙන කෝණය නෙමෙයි අනිත් කෝණ දෙක බලන්න මේ කෝණයත් සමගම අභ්‍යන්තර තියෙන කෝණය නෙමෙයි ඉතිරි කෝණ දෙක මේ ACD කෝණය සමාන වෙනවා ABC කෝණයේ ඒ වගේම BAC කෝණයේ එකතුවට මං හිතන්නේ මේක අපේ දරුවන්ට මතක ඇති අපි මේක ඔබත් එක පාඩම් මාලා තුල මේක ක්‍රියාකාරීව ඔප්පු කරලා පෙන්නුවා කෝණ කපල අලෝල මේක පෙන්නුවා සමාන බව එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය දැන් ඔතෙන්දි දරුවනේ මම එක ත්‍රිකෝණයක එක පාදයක් දික් කළා බාහිර කෝණයක් දැන් ඔය පාද තුනක ඕනෑම පාදයක් දික් කළා බාහිර කෝණයක් හදා ගන්න පුළුවන් ඒ බාහිර කෝණය සමාන වෙන්නේ ඒ බාහිර කෝණියත් එක්කම තියෙන අභ්‍යන්තර කෝණය නෙමෙයි ඉතිරි කෝණ දෙක ඉතින් අපි කියනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා එතකොට මේ අපි කතා කරේ ත්‍රිකෝණයක බාහිර කෝණිකුයි අභ්‍යන්තර කෝණයි කොහොමද සම්බන්ධ කරන්න පුළුවන් කියලා ඒ වගේම දරුවනේ ඔබට මතක ඇති තවත් එකක් අපි කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන ගැන ත්‍රිකෝණයකේ අභ්‍යන්තර කෝණ තුන අරගෙන අපි ක්‍රියාකාරකමකුත් කරා ඒක ප්‍රමේයක් විදියට කියනවා නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180 කි රූපෙන් බලමු අපි දරුවනේ මේ ත්‍රිකෝණයේ තියෙන අභ්‍යන්තර එහෙම නැත්නම් ඇතුලේ තියෙන කෝණ තුනක් ABC කෝණය ඒ වගේම දරුවනේ අපි ගම්මු තවත් කෝණයක් ගම්මු අපි BAC කෝණය ඒ වගේම තවත් කෝණයක් අපිට ඉතුරු වෙලා තියෙනවා ACB කෝණය මෙන්න මේ කෝණ තුන එකතු කරාම අපි කියනවා ඍජු කෝණ දෙකයි එහෙම නැත්නම් අංශක 180යි කියලා මේකත් ක්‍රියාකාරකමක් විදියට කරා ඔබට මතක ඇති මේකත් අපි ක්‍රියාකාරකමක් විදියට ඔබත් එක පාඩම් මාලාව තුල මේ ත්‍රිකෝණයේ කෝණ කපලා අරගෙන සරල රේඛාවක් දිගේ අලවලා අපි අංශක 180 බව තහවුරු කරගත්තා අපි නැවත වාරයක් ඔබට මතක් කරලා දුන්නා ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි කියලා එතකොට දරුවනේ මේ මං කතා කරේ ත්‍රිකෝණයක කෝණ සම්බන්ධව තියෙන ප්‍රමේයන් දෙකක්. එතකොට ඒ වගේම ත්‍රිකෝණයක පාද සම්පාද සහ කෝණ සම්බන්ධ කරන්න පුළුවන් මං හිතන්නේ සිසිර සර් කතා කරාවියේ ගැන.
ඔදරුනේ දැන් සමන්ස පැහැදිලි කර ප්‍රමේයන් දෙක තුලම තිබ්බේ කෝණ සම්බන්ධ බාහිර කෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව පාදයි කෝණයි සම්බන්ධ කරලා මං අංග සාම්‍ය කතා කරාට ඒ එක ත්‍රිකෝණයකට මං මුකුත් ඔබත් එක්ක සම්බන්ධයක් ගොඩනැගුවේ නෑනේ ඔන දරුනේ ඊටාම වැදගත් ප්‍රමේයක් ත්‍රිකෝණයක පාද සහ කෝණ කොහොමද සම්බන්ධ වෙලා සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ කියලා බලන්න අපි ප්‍රමේය වාචිකව ඔන්න ප්‍රමේය වචනවලි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ මේ කියන මහා විස්තරය තුල ඔන්න සරල බව ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා ABC මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි සම ද්විපාද ත්‍රිකෝණයක් පාද දෙකක් සමානයි ඔබ රූප සටහනක් ඇඳලා ඕනෑම පාද දෙකක් සමාන බව සටහන් කරන්න මේ විදියට සංකේතය යොදලා එතකොට දැන් අපි සලකලා තින්නේ AB පාදයේ AC පාදයට සමානයි සමාන සම ද්විපාද ත්‍රිකෝණයක් පාද දෙකක් සමාන වෙනවා ඒ පාද දෙක සමාන වෙනකොට දරුවනේ මොනවද වෙන්නේ මොනවද වෙන්නේ කිය අන්න දැන් හේතුව දැක්කද පාද දෙක සමාන නම් හේතුව තමයි පාද දෙක සමාන වුණ නිසා සමාන නම් සමාන පාද දෙකට සම්මුඛ සම්මුඛ කියන්නේ ඉදිරියෙන් තීන ඉස්සරහා තීන ඉදිරියෙන් තීන කෝණ දෙකත් සමාන වෙනවා පාද දෙක සමාන වෙනකොට ඉදිරියෙන් තීන සමාන පාද දෙකට ඉදිරියෙන් තීන කෝණ දෙක සමාන වෙනවා බලන් දරුවනේ ඔන්න විස්තරය ඔන්න අපි ලියනවා AB සමානයි AC නම් අන්න හේතුව මෙහෙම වෙනවා නම් මොකද්ද ප්‍රතිඵලය ABC කෝණය බලන්න AC පාදයට ඉදිරියෙන් තියෙන ABC කෝණය සමාන වෙනවා AB පාදයට ඉදිරියෙන් තියෙන සම්මුඛව තියෙන ACB කෝණයට සමාන වෙනවා ඔන්න ප්‍රතිඵලය පාද දෙක සමාන නම් කෝණ දෙක සමානයි ඔන්න අපේ දරුවන්ට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් පාද දෙක සමාන නම් කෝණ දෙක සමානයි අපි දැන් කතා කරන්න හදන්නේ විලෝමය මොකද්ද විලෝමය කියන එක මම හිතා හොඳින් පැහැදිලි කරා ප්‍රතිඵලය හේතුවට යනවා හේතුව ප්‍රතිඵලයට එනවා පාද දෙක සමාන නම් කෝණ දෙක සමාන වුණා දැන් අපේ දරුවන්ට විලෝමය මතක් වෙනවා එහෙනම් දරුවනේ කෝණ දෙක සමාන නම් පාද දෙක සමානයි අන්න බලන්න තවත් ජ්‍යාමිතික ප්‍රමේයක් අපි බලමු ඒකේ වාචික නිරූපණය ඔබට දිස් වෙනවා වාචික නිරූපණය ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම සමාන කෝණ වලට සම්මුඛව පිහිටන පාදද සමාන වේ අපි මේ වාචිකව ලියන මේ විස්තරය ඔය වචන වලින්ම ඔබ මතක තියා ගැනීම කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒ අදහස විතරක් ආව නම් ඇති දරුවනේ පාද කෝණ දෙක සමාන නම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සම්මුඛ පාද දෙක සමානයි ඒක මතක තියාගන්න ඒක තමයි මම ඔබට ඉදිරිපත් කරේ අපිත් එක්ක මේ ගුරු ගෙදර වැඩසටහනෙන් සම්බන්ධ වෙන ඔබ අපිත් එක්ක රූපික නිරූපණය කරන්න. ඒ වගේම දරුවනේ ඔබට පුළුවන් අපේ YouTube channel එක හරහා මේ පාඩම් නැවත නැවත නරඹන්න channel NIE කියන YouTube නාලිකාවෙන් ඔබට පුළුවන් අපිත් සමග මේ පාඩම් එක නැවත නැවත සම්බන්ධ වෙන්න. අපි බලමු මේ ප්‍රමේය තුල තියෙන රූපික නිරූපණය. බලන්න මෙන්න රූප සටහන. ඔන්න ත්‍රිකෝණය. දැන් මොනවද වෙන්නේ? ABC ත්‍රිකෝණය. මොනවද වෙන්නේ? කෝණ දෙකක් සමාන නම්. ඔන්න දරුවනේ ABC කෝණයයි ACB කෝණයයි සමාන. ABC කෝණයයි ACB කෝණයයි සමානයි. මෙහෙම වුණොත් මෙහෙම වෙනවනම් මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? මේ සමාන කෝණ දෙකට සම්මුඛව තියෙන පාද ACB වලට සම්මුඛව තිනවා. ඔන්න හේතුව ACB වලට සම්මුඛව තිනවා AB, ABC ට සම්මුඛව තියෙන පාදය AC. එහෙනම් මොකද වෙන්නේ? AB පාදය AC පාදයට සමාන වේ. රූප සටහන විතරක් ඇඳගෙන මතක තියාගන්න දරුණේ ඔබට පුළුවන් මේ අපිත් එක්ක මේ වැඩසටහන් හතරක් අපි ඔබත් එක්ක සම්බන්ධ කරනවා ලොකු විකාශන කාලයක් අපි ඔබ වෙනුවෙන් ජාමිතිය වෙනුවෙන් මෙන් කරනවා දරුණේ ඔබට පුළුවන් නැවත අවසානයේ සාරාංශයක් විදියට මේ ප්‍රමේයන් 42ම බොහොම පොඩි කොටු වලටගෙන මතක තබා ගැනීමේ ක්‍රමයක් හදාගන්න ඔබටම පුළුවන් එහෙමනම් දරුණේ අපි ඔබත් එක්ක කතා කරා ප්‍රමේයන් 14ක් අපි ඔබත් එක්ක කතා කරා ප්‍රමේයන් 14ක් දැන් අපි සූදානම් වෙන්නේ මේ ප්‍රමේයන් 14 භාවිත කරමින් විවිධාකාරයේ ගැටලු ටිකක් හදන්න. අපි සමන්සත් එක්ක කතා කරලා බලමු අපි හදන පළවෙනි ගැටලුව. ඔව් සමන්ස. ඔව් දරුවනේ. දැන් මේ ඔබ දැන් ඉගෙනගත්ත එහෙම නැත්නම් ඔබ මතක් කරගත්ත පුනරීක්ෂණය කරගත්ත මෙන්න මේ ප්‍රමේයන් භාවිත කරන්නේ කොහොමද කියලා තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් සිසිර සර් කිව්වා වැඩසටහන් 4ක් තුලින් ඔබට ප්‍රමේයන් ටික වෙන් කළා අරගෙන ඒ ප්‍රමේයන් වලින් කොයි වගේද
ගැටලු නිර්මාණය වෙන්නේ ඒ ගැටලු වලට උත්තර ලියන්නේ කොහොමද කියලා ඔබට පුහුණු කරමින් ගිහිල්ලා අවසානයේ විභාගයේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන ආකාරය ගැටලුත් එක්ක සාකච්ඡා කරලා තමයි දරුවනේ අපි මේ පාඩම් මාලාව ඉවර කරන්නේ. ඉතින්දා ඊටාම වටිනා අවස්ථාවක් ඔබට තියෙන්නේ. අපි බලමු මේ අද දවසේ කතා කරපු මෙන්න මේ ප්‍රමේයන් ටික භාවිත කරලා මොන ආකාරය ගැටලුද ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ සමහර විට දෙවන ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන ගැටලු මොනවද කියලා මේ මුලින් අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ඔබට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු අතරින් බැරි පළමු ප්‍රශ්න පත්‍රයේ කොයි වගේ ගැටලුද ඉදිරිපත් වෙන්නේ කියලා බලන් දරුවනේ ඔබට දිස්සෙන මේ ගැටලුව දියා දැන් මෙතන දීලා තියෙනවා ඔබට සරල ගැටලුවක් AB සරල රේඛාවක්ද AOC අංශක 115ද නම් BOC සොයන්න. දැන් අර සිසිරසර් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රූපය තමයි අපිට වැදගත් වෙන්නේ. දීපු විස්තරය අපි රූපය තුල ගොනු කරන්න ඕන. අපි කියන මේ දත්ත ටික සංවිධානය කරගන්න ඕන රූපය තුල. ඒක තමයි දරුවනේ ලේසිම ක්‍රමය. මට කියනවා මෙතන AOC 115යි. AOC 115යි නම් මට පුළුවන් මේ රූපය සටහන් කරන්න. මේ සටහන් කරනකොටම අපේ දරුවන්ට මතක් වෙනවා මේ තියෙන්නේ බද්ධ කෝණ දෙකක්නේ. මේ බද්ධ කෝණ දෙක එකතු 180ක් විය යුතුයි නේද කියලා. අන්න ඒ මතකයේ ගන්න ලොකු වෙලාවක් යන්නේ රූපය දකින්නකොට මතක් වෙනවා. අපිට ලියන්න පුළුවන් දරුවනේ එහෙනම් AOC කෝණයයි අන්න BOC කෝණයයි එකතු කරාම අංශක 180යි. මේ තමයි ඔබේ දැනුම. එහෙනම් මේ දැනුම සඳහා දී ඇති දත්ත ඔබ උපයෝගී කරගන්නවා. එහෙනම් අපිට පුළුවන් දැන් තියෙන සමීකරණය විසඳන්න BOC තනි කරන්න. අන්න වම් පැත්තේ තියෙන ධන 115 අපිට පුළුවන් දකුණු පැත්තට ගෙනියන්න ඍණ කරලා. එහෙනම් 180 115ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා BOC කෝණයේ අගය 180 ඍණ 115 අංශක 65යි කියලා දරුවනේ. අන්න අපිට පුළුවන් BOC කෝණය අංශක 65යි කියලා හොයාගන්න අර අපි අද දවසේ ඉදිරිපත් කරපු එක් ප්‍රමේයයක් භාවිත කළා. සමහර ලාවට එක ගැටලුවක ප්‍රමේයන් කීපයක් භාවිත කරන්නත් පුළුවන්. අපි බලමු ඉදිරියට යනකොට. බලමු දරුවනේ මේ වගේ තවත් සරල ගැටලුවක්. දැන් බලන්න මේ තියෙන සරල ගැටලුව O කියන ලක්ෂ්‍ය වටා විහිදුණු කෝණ හතරක් තියෙනවා. එහෙනම් මේක දකින්නකොටම අපේ දරුවන්ට මතක් වෙනවා ආ මේ කෝණ හතර මේකතු අංශක 308යි. අපි ලියමු. අපි ලියමු එනං අංශක 73 අංශක 2x අංශක x අංශක 68 මෙන්න මේ ටික එකතු කරාට පස්සේ අංශක 360ක් ලැබෙන්න ඕන. මේ තියෙන්නේ ඔබේ දැනුම, ඔබේ ප්‍රමේය. එහෙනම් දැන් අපිට පුළුවන් සමීකරණය විසඳන්න. 73යි 68යි එකතු කරන්න පුළුවන්. ඒ වගේම x2x එකතු කරන්න පුළුවන්. අන සමීකරණය සරල කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් 3x තනි කරන්න පුළුවන්. වම් පැත්තේ තියෙන 141 දකුණු පැත්තට ගෙනිහිල්ලා එහෙනම් 360 අඩු කිරීම 141යි දරුවනේ. එහෙනම් 360 141ක් අඩු කරමු අපි. එහෙනම් 3x සමානයි අංශක 219යි. එහෙනම් අපිට x වල පිළිතුරයි අවශ්‍ය වෙන්නේ. x හොයන්න කියලායි කියන්නේ. එහෙනම් දෙපසම 3ෙන් බෙදනවා. වම් පැත්ත 3ෙන් බෙදුවාම x තනි වෙනවා. 219 3ෙන් බෙදුවාට පස්සේ අපිට ලැබෙනවා අන්න 73යි කියලා. එතකොට අපේ අවශ්‍යතාවය තිබුණේ x වල අගය සොයා ගැනීම. එහෙනම් x වල අගය සොයා ගැනීම සඳහා අපි භාවිත කළේ මෙන්න මේ ආකාරයේ දෙයක්. අපි බලමු දරුවනේ තවත් ඒ වගේ සරල ගැටලුවක් බලන් දරුවනේ. AB CD සරල රේඛාවේ. දැන් මේක දකින්නකොට දැන් මතක් වෙනවා. දැන් ඇයි අපි අද දිනයේ ඔබට රූපවලින් ඉදිරිපත් කරානේ. මේ රූපවලින් ඉදිරිපත් කරපු ඒවා ඔබ ඇඳා. එහෙනම් ඔබ ඇඳ නිසා ඔබට ක්ෂණිකව මතක් වෙනවා මේ අර ඇඳපු ප්‍රමේය නේද තියෙන්නේ. දැන් මේ ගැටලු ඉදිරිපත් කරනකොට අපි හැම වෙලාවෙම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මේක පුනරීක්ෂණ වැඩසටහනක්. මේ පුනරීක්ෂණ වැඩසටහනක් ඉඳ දරුවනේ ඕගොල්ලෝ බලාගෙන ඉන්න එපා. මේක රූපවාහිනිය බලනවා වගේ බලාගෙන ඉන්න එපා. සිසිර සර් මුලින්ම කිව්වා කොලයක් ගන්න හදන්න අපිත් එක්කම හදමින් යන්න. එතකොට අපිත් එක්කම හදමින් යනකොට ඔබ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒක තමයි පුනරීක්ෂණය කියන්නේ. දැන් බලමු අපි මෙතෙන්දි අපි x හොයන්නේ කොහොමද කියලා බලන්න. ඔබේ මේ ගැටලුව දියා x හොයන්න. එහෙනම් x කොහෙද අඩංගු වෙන්නේ? අන්න AOD කෝණය තුල. එහෙනම් ඒ සඳහා තව දීලා තියෙන්නේ මොනවද? BOC කෝණය. දැක්කා මතක් වුණා ප්‍රතිමුඛ කෝණ යුගලයක්. අපි ලියමු දරුවනේ ප්‍රතිමුඛ කෝණ යුගලය සමානයි. එහෙනම් x ධන 35 සමාන වෙනවා 115ට. දැන් ඔබට තියෙන්නේ සමීකරණයක්. සමීකරණය විසඳමු. සමීකරණය විසඳුවට පස්සේ ඔබට x වල පිළිතුර ලැබෙනවා. එහෙනම් 115 න් 35ක් අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා 80යි කියලා. එතකොට මෙන්න මේ ආකාරයේ සරල ගැටලු ලකුණු දෙකක් ලබා ගත හැකි සරල ගැටලු ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබේවි. ඒ ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටලු වලට හොඳින් මුහුණ දීලා ඔබ මෙන්න මේ ගැටලු විසඳිය යුතුයි. අපි බලමු මේ ආකාරයේ තවත් සමාන්තර රේඛා සම්බන්ධ වෙච්ච ගැටලු කීපයක් සිසිර සරුත් එක්ක. ඔව් දරුවනේ, දැන් සමන්ස පැහැදිලි කරපු මේ ගැටලු ඉතාම සරලයි. හැබැයි
මේ ගැටලුවට ඔබ පිළිතුරු සපයන්න නම් අනිවාර්යයෙන්ම දරුවනේ ඔබට අපි මේ මතක් කරපු ඔබ ඔබට નિયમિત ඉගෙන ගන්න નિયમિત ප්‍රමේයන් වලින් කියවෙන ප්‍රතිඵලය ඔබ ළඟ තියෙන්න ඕනි මතකය විදිහට ಗබඩා වෙලා. එහෙම මතක නැත්තම් කිසිම මොහතක මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඔබට හිතන්නවත් බෑ. ඒක නිසා ජාමිතික ප්‍රමේයන් 42 මතක තබා ගැනීමට විවිධ ක්‍රම මම දැන් විවිධ ක්‍රම ඔබට කිව්වා. ඔබට පුළුවන් තවත් නිර්මාණාත්මක ක්‍රම ඉදිරිපත් කරගන්න. බලන් දරුනේ මේ ගැටලුව. අපි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ සමාන්තර රේඛා ආශ්‍රිත ගැටලු කිහිපයක්. බලමු මේ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. ඔන්න දරුවනේ රූප සටහනෙම සියලුම කරුණු සටහන් කරලා තියෙනවා. හැබැයි ඔය x කෝණයත් 147 කියන කෝණයත් අපි ඉගෙනගත්ත කිසිම කෝණ වර්ගයකට අයත් නැහැ. එහෙනම් දරුවනේ අපි මොකද කරන්නේ? අපි භාවිත කරමු තව ප්‍රමේයක්. බලන්න දරුවනේ ඔබට දිස් වෙනව මෙන්න 147 කෝණය. ඒ වගේම මෙන්න මේ ඔබට දිස් වෙන PYD කෝණයයි ඔය අංශක 147 කෝණයයි F අකුර හැඩයට තියෙන අනුරූප කෝණ. පැහැදිලි ඇති දැන් සමන් සර් මේ ප්‍රමේය පැහැදිලි කරද්දි ඉතා හොඳින් විස්තර කරා. එහෙනම් දරුවනේ මේ PYD කියන්නේ අංශක 147යි. අපිට ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස තුල ලැබෙන ගැටලු 25ට පිළිතුරු සපයන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රය තුලමනේ. අපි රූප සටහනෙම මේ ආකාරයට 147 ලකුණු කරනවා. දැන් බලන්න දරුවනේ. දැන් මොකද්ද ඔබට කරන්න පුළුවන්? දැන් අපි එක ප්‍රමේයයක් භාවිත කරා අනුරූප කෝණ සමාන වේ. දැන් රූප සටහන දෙස බලන්න. ඔය අපි ලබාගත් අලුතෙන් ලියපු අංශක 147ත් ඒ වගේම x කෝණයත් සරල බද්ධ කෝණ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව කීයද? අංශක 180යි. ඔන්න අපි ලියනවා x එකතු කිරීම අංශක 147 සමානයි අංශක 180යි සරල සමීකරණයක්. හත ශ්‍රේණියේ දරුවන්ට පවා උගන්වන 147 දකුණු පසට ගෙනියනකොට ඍණ 147 අඩු කරාම අපිට ලැබෙනවා x සමානයි අංශක 33ක් කියලා ලැබෙනවා. අංශක 33යි. හරිම සරල ගැටලුවක්. නමුත් දරුවනේ අපි මෙහෙම සරලයි කිව්වට ඔබ මේ සඳහා භාවිත කළා ප්‍රමේයන් දෙකක් අන්න ඒකයි ජාමිතියට ළමයි බුදු අම්මෝ අමාරුයි කියලා කියන්නේ. ජාමිතිය අමාරුයි කියන්නේ හේතුව මේ ගැටලුවේ තියෙන සංකීර්ණ බව නෙමෙයි. ඔබට ජාමිතික ප්‍රමේයන් 42 මතක තියෙන්න ඕනේ ඉතා හොඳින්. ඒක තමයි අපි මේ කරලා දෙන්නේ දරුවනේ. අපි බලමු තවත් මේ ආකාරයේම ගැටලුවක්. බලන්න මේ දිස් වෙන ගැටලුව. මේ ගැටලුවේ ඉතාම සරලයි. අංශක 52 සහ x කියන්නේ අපි ඉගෙන ගත්ත කෝණ වර්ගයක් නෙමෙයි. නමුත් අපිට පුළුවන් දරුවනේ මෙන්න මේ අංශක 52 සහ මේ අංශක 52 එක්ක බැඳිච්ච අනුරූප කෝණයක්, ඒකාන්තර කෝණයක්, මිත්‍ර කෝණයක් එහෙම තියෙනවද කියලා සොයා බලන්න. බලන්න දරුවනේ මෙන්න මේ ACD කියන්නේ ඔය අංශක 52යි අනුරූප කෝණ. එහෙනම් ACD කෝණයත් අංශක 52යි. අන්න රූප සටහන තුලම සටහන් කරගත්තා. මතකය දැක්කද? මතකය භාවිත කරමින් අපි ගැටලුවට යනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපිට හොයන්න තියෙන x කෝණයයි අපි මේ දැන් ලියාගත් අංශක 52 කෝණයයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ සරල බද්ධ කෝණ එකතු අංශක 180යි දරුවනේ. අපි ලියනවා x එකතු කිරීම 52 සමානයි අංශක 180යි. ඒ 52ක් අඩු කරනවා 180ෙන් අපිට ලැබෙනවා දරුවනේ අංශක 128යි කියලා. අංශක 128යි. සමාන්තර රේඛා ආශ්‍රිත තවත් ගැටලුවක් අපි සාකච්ඡා කරන්නයි සූදානම. ඔබට පැහැදිලිද? නැවත වතාවක් අපි ප්‍රමේයන් දෙකක් භාවිත කරා. ප්‍රමේයන් භාවිත කරමින් ගැටලු හදන්න. එතකොට ඉබේම මතක හිටිනවා. ඒ වගේම රූප සටහන් පමණක් භාවිත කරලා සාරාංශ කරගන්න පුළුවන් ඔබට ප්‍රමේයන් ටික. බලමු අපි මේ ආකාරයේ තවත් ගැටලුවක් තරමක් සංකීර්ණ අවස්ථාවක්. බලන්න දරුවනේ දැන් අපිට x හොයන්න කියලා දෙනවා සමාන්තර රේඛා දෙකක් සහිතව. ටිකක් සංකීර්ණයි අපේ දරුවෝ මං හිතනවා මාත් එක්කම රූප සටහන ඇඳලා මොකද්ද මේ වෙන්නේ? අංශක 130 දීලා තිනවා. AB සහ CD තමයි සමාන්තරයි කියන්නේ. අපිට කිසිම අදහසක් ගන්න විදියක් නැහැ. නමුත් දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයේ පුංචි නිර්මාණයක් කරන්න. අන්න බලන්න දරුවනේ දැන් මොකද්ද ඔබට ලැබුණේ? දැන් ලැබිලා තිනවා අංශක 80ත් එක්ක සමාන්තර රේඛාවක්. අංශක 80 හැදිලා තින සමාන්තර රේඛාවත් එක්කම තවත් සමාන්තර රේඛාවක් හැදිලා තිනවා. දැන් ඔන්න මම ඔබට පාඩම ආරම්භයේදී කිව්වා අපි ඔබට ඉදිරිපත් කරනවා කියලා සුවිශේෂී ප්‍රමේයක්.
දැන් මේ ළමයි ඉන්නවා අපේ ළමයි අතරේ දැන් අපේ දරුවෝ අතරේ සමහර අයට ප්‍රමේයන් මතක නැහැ සමහර අයට ප්‍රමේයන් මතක නැහැ මුකුත් කරන්න බෑ දරුවෝනේ පළවෙනි දේ ප්‍රමේයන් මතක තියාගන්න සමහර අයට ප්‍රමේයන් හොඳට මතකයි නමුත් රූප සටහන සහිතව ගැටලුව හදන්න බෑ ඒකට හේතුව තමයි මේ රූප සටහන තුල ප්‍රමේයන් කිහිපයක් එක මතයක රූප සටහන උඩ තව සරල රේඛා වෘත්ත එහෙම් මෙහෙන් ඇඳලා තිනවා එතකොට අපිට සංකීර්ණයි අන්න අපි ඉදිරිපත් කරන මමත් සමන් සර් ඉදිරිපත් කරන අතිවිශේෂ ක්‍රමය අදාළ රූප සටහන පමණක් මෙන්න මේ ආකාරයෙන් ඉස්මතු කරගන්න ඔබට පුළුවන් වෙන තැනක ඇඳගන්න පොඩි තව කඩදාසියක් භාවිත කරලා වහන්න පුළුවන් අතින් වහන්න පුළුවන් මෙන්න මේ ආකාරයට දරුවනේ අපි ඉස්මතු කරගන්නවා මේ අපිට අවශ්‍ය කරන රූපය පමණක් බලන්න ඔබට දිස් වෙනවා දැන් බලන්න දරුවනේ මිත්‍ර කෝණ යුගලයක් දිස් වෙනවා 100 අකුරේ හැඩයට එහෙනම් අපිට රූප සටහන තුලම ඔබට ඔය දිස් වෙන කෝණේ අංශක 100m කියලා ගමු අංශක 100යි 180 නේ අපි m කියලා සැලකමු m එකතු කිරීමයි 80 සමානයි අංශක 180යි m සමානයි 100යි ඒ අංශක 180 න් අංශක 80ක් අඩු කරනවා m සමානයි 100යි ඔන්න අපේ ඉලක්කයට යන්න අපි පුළුවන් කෝණේ හොයාගත්තා අපිට එකපාරම x හොයන්න බෑනේ පුළුවන් කෝණේ අපි නැවත වතාවක් සම්පූර්ණ රූප සටහන බලමු දැන් බලන්න දරුවනේ ඔන්න තිනවා 130 තිනවා 100 තිනවා ඉත තව කෝණයක් තිනවා ඔන්න බලන්න දරුවනේ මොකද වෙන්නේ කියලා මෙන්න මේ x කෝණයක් ඔය අපි කහ වර්ණයෙන් නිර්මාණය කරගත්ත සමාන්තර රේඛාව අතර කෝණයක් මහා කෝණ උනාට දරුවනේ ඉසෙඩ් අකුරේ හැඩයට හැදෙන ඒකාන්තර කෝණ එහෙනම් සමානයි සරල රේඛා දෙක සමාන්තර නිසා ඒකාන්තර කෝණ දෙක සමානයි ඔන්න අපි තව ප්‍රමේයයක් භාවිත කරා දැනට ප්‍රමේයයන් දෙකක් අපි භාවිත කරලා තියෙනවා බලන්න දරුවනේ ඊළඟට මොකද වෙන්නේ ලක්ෂයක් වටා තියෙන කෝණවල එකතුව ලක්ෂයක් වටා තියෙන කෝණවල එකතුව අංශක 360යි බලන්න රූප සටහන ඔබට දිස් වෙනවා මෙන්න මේ ලක්ෂය වටා ඔන්න තියෙනවා මේ ලක්ෂය වටා කෝණවල එකතුව x අංශක 100 130 අංශක 360යි අපි ඒ බව සමීකරණයකින් සඳහන් කරනවා x එකතු කිරීම 130 එකතු කිරීම 100 සමානයි අංශක 360යි දැන් සරල සමීකරණයක් x 130ට 100ක් එකතු කරාම 230යි 360 න් අපි 230ක් අඩු කරනවා දකුණු පසට යනකොට 230 ඍණ 230 වෙනවා ඕන දරුවනේ අඩු කරාම අපිට ලැබෙනවා x සමානයි 100 අංශක 130යි කියලා x සමානයි අංශක 130යි කියලා ලැබෙනවා අපි දැන් අපි මේ ප්‍රමේයන් 14ක් ඔබට මතක් කරානේ මේ ප්‍රමේයන් 14 ආශ්‍රිතව ගැටලුත් කිහිපයක් ඇදුවා. අපි සමන් සර් එක්ක තවත් ගැටලුවක් සාකච්ඡා කරලා බලමු. ඔව් සමන් සර්. ඔව්. දැන් අපේ දරුවන්ට අපි සියල්ල අතරේ ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් මතක් කරේ නැහනේ. දැන් ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් මතක් කරන්න පුළුවන් ගැටලුවක් අපි කතා කරන්න හදන්නේ දරුවනේ. ඒතකොට ත්‍රිකෝණවල අපි ඉගෙන ගත්ත ඒ කාරණා දැන් අංග සාම්‍ය අපිට භාවිත කරන්න බෑ කෙටි ප්‍රශ්නවලට සමහර අවස්ථාවල යන්න හොයන්න. ඒ වගේ අපි ඔබට භාවිත කරපු වෙන අනිත් ප්‍රමේයන් සම්බන්ධ කරගෙන අපි බලමු ගැටලුවක් ඔබට ඉදිරිපත් වෙලා තියෙන බලන් දරුවනේ ඔබේ ගැටලුව x හා y සොයන්න බලන් දරුවනේ ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන් සිසිර සර් කිව්වා වගේ අර සුවිශේෂී ක්‍රමය භාවිත කරන්න පුළුවන් අපිට වෙන් කරගන්න පුළුවන් ඒ වෙන් කිරීම සඳහා ඔබට පුළුවන් අර සිසිර සර් කිව්වා වගේ වහලා බලන්න පුළුවන් එහෙම නැත්නම් වෙනම ඇඳ ගන්න පුළුවන් ඒ වගේ උපක්‍රම භාවිත කරන්න පුළුවන් අපි බලමු දැන් මෙන්න මේ වගේ අවස්ථාවක ඔබ තීරණ ගන්න ඕන මේකට අවශ්‍ය ආකාරයට දැන් x හොයන්න තියෙනවා y හොයන්න තියෙනවා දැන් අපේ දරුවෙක් සමහර වෙලාවට ඉස්තෙල්ලා ගන්න ඕන තීරණේ පස්සේ ගත්තොත් එහෙම ගැටලුවක් ඇති වෙනවා එයි x හොයන්න පුළුවන් අවස්ථාවේ y හොයන්න ගියොත් y හොයන්න අවශ්‍ය දේවල් නැති ඉඳ ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන් එහෙනම් ඔබ තීරණය කරන්න ඕන මොකද්ද මං ඉස්සෙල්ලා හොයන්නේ මොන කෝණේද මං ඉස්සෙල්ලා හොයන්නේ අන දරුවනේ බලන්න මෙතනින් ඔබට දිස් වෙන ආකාරයට පේනවා y කියන කෝණය සම්බන්ධ වෙලා තින්නේ අන BCE කියන ත්‍රිකෝණයට නමුත් ඒකේ ඉතුරු කෝණ දන්නේ නැහැ නමුත් ඍජුවම අපිට පේනවා ECD කියන ත්‍රිකෝණේ එතකොට අන්න අපිට දිස් වෙනවා මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් දන්නවා එහෙනම් ඉතුරු කෝණේ හොයා ගන්න උගලන්ට පුළුවන් මේක භාවිත කරන්න අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්න ඉවත් කරගමු අපේ කොටසක් දැන් ඔබට දිස් වෙනවා ත්‍රිකෝණයක් ත්‍රිකෝණයේ තියෙන්නේ කෝණ තුනයි එහෙනම් කෝණ තුනේ එකතු අංශක 180 බව ඔබ ඉගෙන ගත්තා ලියමු සම්බන්ධය දරුවනේ x + 60 + 44 = 180යි එහෙනම් අපිට පුළුවන්
එක්ස් තනි කරන්න 60 44 පුළුවන් එකතු කරන්න 104යි. එහෙනම් 104 වම් පැත්තෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් දකුණු පැත්තෙන් 104ක් අඩු කරමු. 180න් 104ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 76යි කියලා. එහෙනම් x සමානයි 76යි. දැන් ඊළඟට අපේ දරුව කරන්න ඕනේ තමයි මේ සොයාගත් අගය අරගෙන යන්න ඕන නැවත වරක් රූප සටහනට. දැන් රූප සටහන අපි ඔකට කියන රූප සටහන යාවත් කාලීන කරනවා. හැම වෙලාවෙම අපි යම් අගයක් හොයාගත්තා නම් එහෙම නැත්නම් අපේ දැනුම උපයෝගී කරගත්තා නම් ඒ දැනුම අරගෙන යන්න ඕන රූප සටහන තුලට. එහෙනම් රූප සටහනට අපි අරන් යම් මේ අගය. අයනම් අපි අරගෙන ගිහිල්ලා දැන් ලකුණු කරගමු. එතකොට x ලාගේ ලකුණු කරගන්න පුළුවන්. එතකොට ඒ ආකාරයටම දැන් බලන්න දරුවනේ ඔබට දිස්සෙනවා මෙන්න මේ y සඳහන් කොටස තියාගෙන අපිට මෙන්න මේ කොටස ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරාට පස්සේ ඔබට ලැබෙනවා මෙතන 130 තීනෝ. අන්න බලන්න BED කෝණය y සහ 44 සම්බන්ධ කරමින් තීනෝ. ඊළඟට තියෙන්නේ බාහිර කෝණයක් තියෙනවා. එහෙනම් දැන් මතක් කරගටක් ගාලා බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමාන වේ. එහෙනම් දරුවනේ අපි ලියමු සම්බන්ධය. එහෙනම් බාහිර කෝණය එහෙම නැත්නම් අපි ලියන්න පුළුවන් දරුවනේ බාහිර කෝණය 130 සමාන වෙනවා y ධන 44 සහ 76 එකතු කළාට පස්සේ බලන්න y 44 කියන්නේ එක කෝණයක් 76 අභ්‍යන්තර කෝණයක් දෙක එකතු 130යි. එහෙනම් අපි y ධන 76යි 44යි එකතු කරමු 120යි. එහෙනම් දරුවනේ y තනි කරන්න පුළුවන් ධන 120 දකුණු පැත්තෙන් අඩු කරන්න පුළුවන්. එන 130 120ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා y සමානයි 10යි කියලා. මේ අපි කතා කරේ දරුවනේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබිය හැකි ගැටලු අද දිනේ ඔබත් එක්ක කතා කරපු ප්‍රමේයන් ඇසුරු කරගෙන ඔබට ලැබිය හැකි ගැටලු මං හිතනවා අපේ දරුවන්ට යම් ඒ සඳහා ගැටලු විසඳීම සඳහා රුකුලක් ලැබෙන්නේ නැති කියලා සිසිර සර්. ඔව් දරුවනේ අපි මමත් සමන් සර් පාඩම ආරම්භයේදී කිව්වා මේ ජාමිතික වැඩසටහන් හතරක් කියලා. ඔන්න අපි පළමු වැඩසටහන තුළ ප්‍රමේයන් 14ක් අපේ දරුවන්ට මතක් කරලා ඒ ප්‍රමේයන් භාවිත කරන ආකාරයේ කෙටි ප්‍රශ්නවලට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරා. ඒ වගේම දරුවනේ ඉදිරියේදී මින් ඉදිරියට තව ඉදිරි වැඩසටහන් තුනක් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. සම්පූර්ණ ජාමිතියම මතක් කරමින් විභාගයේ ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්න දක්වා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සමගම එකතු වෙන්න, ගුරු ගෙදර සමග එකතු වෙන්න. එහෙනම් දරුවනේ අපි ඒ ඉල්ලීමත් ඒ බලාපොරොත්තුවත් තියාගෙන අදට ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. අයිබෝවන්.